දුර්දාන්ත දේශපාලන ක්‍රමයක් වෙනස් කරන්නට අපි තීරණය කළා. ඒ තීරණය ඉදිරියට ශක්තිමත්ව අප ඉදිරියට ගෙන යා යුතුයි. මේ දවස්වල අපේ දේශපාලකයෝ නායකයෝ සමහර අය ආගමේ කියලා කියා ගන්න මන්ත්‍රීවරු. අපි ඉල්ලන කිසි දෙයකට සලකන්නේ නැතුව ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඉඳලා ඒ ගැන වචනයක්වත් සඳහන් නොකර අපේ වැඩට බාධා කරමින් හිටපු අය දැන් අමුතු කැක්කුමකින් අපේ පාස්තු ප්‍රහාරය ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒකේ කොමිෂන් සභාවල වාර්තා ඒවා කොහෙද තියෙන්නේ කිය කිය ප්‍රශ්න කර කර දැන් අපේ පාස්තු ප්‍රහාරයේ අලුත්ම වීරයෝ සෙට් එකක් බිහි වෙලා තිනවා මේගොල්ලෝ අතර. ඒකයි වැඩක් නැහැ. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වුනේ. පාස්තු ප්‍රහාරය යට කවුද හිටියේ කියන එක අන්න ඒක අපි දැනගන්නට ඕනේ. ය රජයේ විසින් පත් කරන ලද කොමිටි දෙකක් පළවෙනි වාර්තාවේ තියෙන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ දුන්න නිර්දේශම තමයි ඒකේ තියෙන්නේ. දුන්න නිර්දේශම ලියන්න තව කොමිටියක් පත් කරන්න ඕනේ. බැයි එතන පොඩි කට්ට වැඩක් කෙරුවා. දැන් රජයේ පැත්තේ වැඩ කරන උසස් නිලධාරීන් දෙන්නෙකුට විරුද්ධව නීතිමය කටයුතු කරන්න කියලා ඒ කොමිටියේ යෝජනා කෙරුවා. ඒ කොමිටියට ඒ යෝජනා දුන්නේ කවුද? ආණ්ඩුවම. ආණ්ඩුවට ඕනේ පදේට පාස්තු ප්‍රහාරයේ විමර්ශන මේ අතට ඒ අතට අර අතට යවන්න ඒගොල්ලෝ කටයුතු කරාට ඒවා අපි පිළිගන්න සූදානම් නැහැ. මේ රටේ නායකයා අපිට ඒක පොරොන්දුවක් දීලා තියෙනවා. අපි S2 අරගෙන බලාගෙන ඉන්නේ මේ අපේ නායකයා දුන්න පොරොන්දුව ඉෂ්ට කරයි කියලා.